මේ ඩගි මොනවද මිනිහගෙන ඉස්සර ඉස්සරහ කියන ලොකෝ ඉස්සරහ නම් අපි ගාව නැහැ ඌ ඉන්න පාක් එකට ගින්දම හොයාගන්න වෙන්නේ මෑන්ස්ගේ නම අජිත් කොහොමද හැඩරුව සුදුයි උඩු රැවුලක් තියෙනවා සාමාන්‍ය අවුරුදු 35 40ක් වගේ ඇති එහෙම් බෑ හරියට විස්තරය ඕන බැරි වෙලාවත් වෙන එක්කට කෙල්ල හැරියොත් ඔක්කොම ඉවරයිනේ ऑफिस से केदी ओरेंग गत्त फोटो एक अन्नां थी ना को बालू मैं इसके संपूर्ण नमत तुमने एफबी के वागन तू बनाने अजीत के वाम पाके के उन्नां दान ना तो वहां तू होमा के वाम कोट्टा पैते पादिन चीगे हरी बालू मुको एडवांस मेरे तो लक्ष्य दहाई आती है इतना वैडी होना तो पसंद है यंदा पित्ते का पाकेट का बड़ा नत्ते का यह मावील लेके ना ये बाहने नत्ते मैं वंगा मावील लेके लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन ही सके स्मूलर सिटे पोषण एक रस शक्ति मत कराए फोन ने कट ऑफ एक हफ्ते है मद तव एक का गमनक करम बलन गत्ता ने मन देन 10 पाड़कटत वैडी गत्ता अम्मी एन नद इनोवा इनोवा बेबी अम्मी इनोवा मट पेन हटियट अम्मी के टेलीफोन के बैटरी बहला इतकन बेबी ममई लुनु गेनियमु हरिन बे मट अम्मी ओनी අම්මී එනවා අම්මී එනවා අම්මී වැඩකටනේ ගියේ ඒ වැඩේ අවසන් වෙච්ච ගමන් සුටුස් ගාලා බේබි ළඟට දුවගෙන එයි එතකම් බේබිට මොකද්ද තියෙන්නේ බේබි ගුණපාල සීයා කරට නගින්නකො ආ නගින්න බෑ මට දැන් සෙල්ලම් කරන්න බෑ ඒකත් එහෙමද මොකද නේ මං ජූස් එකක් අදෝ ඔය ඉත වට හදාගත්තකනේ නෑ කෙල්ල කොල්ලටත් හැදුව බොත්
ගයක් හම්බුණා. බ්‍රෝකර් කෙනෙක්ට කිව්ව බලමු. කොහෙන්ද බ්‍රෝකර් කෙනෙක්? කඩවල් වලින් එහෙම එන් ආලා වාගත්ත. මේ පාර සන්ඩේ පේපර් එකත් බලමු නේ. මොවා ගන්න බැරි වෙන ගන්න. අපිට එතන ගෙවල් හොයන්න ඕන නැති. ඇයි ඕන නැතු එකේ? අර එහෙම ඉදනවා. ඇයි එහෙම ඉදේ? නික? මිනිසුන් නිකමට ඕන තරම් දේවල් හිතෙන්. මට නම් දැනෙන්නේ අම්මේ මහා ඉඩෝරයක් ඉවර වෙලා හිරිපොද වැස්සක් හඩන් හැලෙනව. ඊට කලිනුත් ඔය හිරිපොද වැස්ස වැටුනේ. පස්සේ ඒකම තමයි ධාරානිපාත වරුසාවක් උනේ. නෑ ඉතින්. දැන් ගාමිණිත් නෑ. උගිනාගත් නෑ. අපේ විමලේ බොන්නේත් නෑ. සරෝජිනි දොර අරපන් සරෝජිනි දොර අරපන් සරෝජිනි ආන් හිරි පොද වැස කඩා හැලෙනවා. මගේ සරෝජිනි අදත් බීලා නේද? ඇත්තමයි මේ මිහිර කියන කට හොඳයි. සේරෙනවා. නැන්දම් වේ चॉकलेट पैनी बूंदी मस्कट दुरे अरे पंग सरोजिनी मस्कट पैनी बूंदी चॉकलेट गिना कोई परंतु तीर पे हटी नहीं मट पूरी गजम गेद बल्टी गंडीटने कड़ी गया कड़ी काबा मैं बारे मुखदे मैं बागे गेदर बुंडीरा सरोजिनी वील छोटे बहन बोतले बट लज्जावा कत्ति में नहीं द ऐ मम्म को लज्जा है ऐ या को मेरे लो बड़ाई ले दवास की है द आप हो गिनी वत्रुआ करन किया कत्ति वो अगे न कता कर ले बड़े नया मम्म मेरे इन दोनों मानुसे रे मेरे इन्द देन को हैरी वाला कपल ला वाला ला दाम अरे अरे सरोजिनी उबलाइन भयप खन ओनेला सूदी पीली भयप सुप्रीम तन वाली सरोजनी गिहिलांट विमला सुप्रीम तन सुप्रीम वाले इच्छा मे මේ එළියට බහින්න එපා කියලා තර්ජනයක් තියෙනකොට මැඩම් මෙහෙම යන්නේක හොඳ නෑ නේද කියලා. එතකොට මොකද කිව්වේ? ගුණපාල බේබි හොඳට බලා ගන්නකෝ කියලා කිව්වා මට. අදට විතරක්ද නැත්නම් හැමදාටමද? මැඩම්ගේ කතාවෙන් නම් තේරුනේ සර් අදට විතරයි විත්තිය. මේ සර් මැඩම් යන්නම ගිහිල්ලාද? මට පේන්නේ ඒ වගේ. හැබැයි ඇඳුම් අනම් මන මුකුත්ම රංගින්නේ නැහැ මහත්තයා. දුන්නම් ඔය ගන්න බැරි ඈ. හැබැයි සර් මැඩම්ට යන්න උමනාවක් නම් තිබුණේ නැහැ. ආව්. යාට යන්න උමනාවක් තිබුණේ නැහැ. යාට උමනාවක් තිබුණේ මාව යවන්න. ඒ බැරි වෙච්ච ඉන්න තමයි ගිහිලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ සර් මොකද්ද කිව්වේ කියලා. කොසෙන්රු. කාමරේ නිදි මහත්තයා. සාංශලන්න පුළුවන් සෙන්රු ටික බලා ගන්න. අන්ත චුට්ටක් හොයලා බලන්න. ඈ සර්. අර වන්දනා මිස්කෙන් ඇහුවොත් එහෙම මැඩම් ගැන දැනගන්න පුළුවන්. මොකද වන්දනා මිස්කේ හොඳ යාළුවනේ මැඩම්. යාළුව රට ගියානේ. දැන් ඉතින් මෙයා ගැන අහන්න තියෙන්නේ මෙයාගෙන්ම තමයි.
කතකට ආදරය කරනවා කියන එකත් මල වදයක් නේද? ඇයි? නැති. හැම වෙලේම අනිත් එකා ගැන හිතේ තින්න බෑ. ඔය අනිත් එකාගේ මට මං කතා කරන්නේ පොදුවේ. හැම වෙලේම කතා කරන්න හිතෙනවා. කෑද බියොද බලන්න හිතෙනවා. ළඟ නැති වුණාම තනිකම පාළුවක් හිස්කමක් දැනෙනවා. නැති වෙයි කියලා බය හිතෙනවා. වෙන ගැණික් ගවරයි කියලා සැක හිතෙනවා. අර අන්තිමට කීපෙක නම් තියෙන ඔයාට. නෑ ඒක හැම ගැණිටම තියෙනවා. ආදරේ වැඩි වෙන සැකේ වැඩි. තව? තව හිතර දෙන මොන හරි කිව්වොත් වැඩියෙන් හිතර දෙනවා. වැරද්දක් කළොත් වැඩියෙන් තරහ යනවා. ආදරේ කරපු කෙනෙක් කරපු හින්දා. අන්න ඒකත් ඔයාට හොඳටම තියෙනවා. මං ආදරය කරාට මට ආදරය කරන අඩු නම් එහෙම නැත්නම් ආදරය හිතේ තියාගෙන පෙන්නන අඩු නම් මට දුක හිතෙනවා. රවට්ටුත් මරාගෙන මැරෙන්න හිතෙනවා. රවට්ටනවා නෙමෙයි ඉතින් රවට්ටනවා කියලා හිතනවා. හරි එහෙම වෙන්න පුළුවන්. මං අහන්නේ ඔක්කොම මල වාතයක් නෙමෙයිද? තනි හිටනේ මුකුත් නැහෙනේ. මේක තමයි තේ. ඒක තමයි බුදුන් අමතරෝ කියලා තියෙන්නේ. බැඳීම් කියන්නේ දුකක් කියලා. බැඳීම් අඩු කරගන්න අඩු කරගන්න දුකත් අඩු වෙනවා. බුදුහාමුදුරුවෝ. ඔව්. ඒ? නෑ ඉතින් අර කතාවක් තියෙනවානේ. ඕනිම පාදඩේ කන්දිපිට මුවාවෙන් න්‍යාගමට කියලා. මේක අලුත් අවුරුද්දකුත් නෙමෙයි. නත්තලකුත් නෙමෙයි. එහෙම කී කවුද මේ දවස්වල බෝනස් දෙන්නේ? බෝනස් එකක් වට බෝනස් එම නෙමෙයි බං. අපි ඔය වෘත්ති සමිතියේ ලොක්කන්ගෙන් අමතර දීමනාවක් ඉල්ලුවා. වැඩි කියන්නේ මේවා සේරම එකතු වෙලා එකපාරට පාස් වුණා කියහන්කෝ. දැන් එතකොට ඔයා කිව්වේ බෝනස් එකක් කියලා? හරි ඉතින් බෝනස් එකක් වගේ තමයි බං. හරි දැන් කීයක් හම්බ වුණාද? මේ ලක්ෂ මේ ඔය මේ අපි හැමෝටම මේ තරෝජිනි ලක්ෂ ගාණක් පාස් වුණා මට හම්බුනේ 25000. ඔය ආයෙත් මිනිහක් වික්කේ නෑනේ. තරෝජිනි සමය කතා කරන දොට අහන්. මතකන එකපාරක් මේ මිනිහයි කුල වෙච්ච හරියක්. ආයෙනම් කනත් එකෙන් මිනිහක් තියා මැරිච්ච කරුසු පැටි එකවත් කනත් වැටෙන එහා පැතර දාන්නේ නෑ. හරි උඹ දැන් බිව්වේ මොනවද ලෙඩක් තියාගෙන? මෙහෙම නෑන් දැම්මේ. මම ඉතින් දැන් වීල් එකේ ඕම එනවා පාරේ. එනකොට මං දැක්ක අරක්කු බාරක. මම ඉතින් නවත්තන්න කියේ නෑ. බොන්න හොඳ නෑන් දැම්මේ. පස්සේ ඉතින් මං ඕම එනකොට මෙන්න මගේ අත වැදුනා ගිහිල්ලා මල්ලිගේ පිටේ ට්‍රීවිල් එක ගලවන. ඌ නැවැත්තුවා වීල් එක. මොනවා කරන්නද ඉතින්? උටත් හරි නෑ මටත් හරි නෑ මට උට බයින්ඩත් බෑනේ. මං බැස්සා. බෑලා ඉතින් මං බාරක පැත්තට ගිහිල්ලා කල්පනා කරා මොකද කරන්න කියලා. කල්පනා කරාට පස්සේ මං අරක්කු බෝතලයක් ගන්න හදලා නෑ කෝන් නෑ කියලා බාගෙකු කල්ල පැට්ටෙකු කරන් ආවා. ඒකයි උනේ. කඩල පැකට් එකක් ගත්තේ බොන්න හිතාගෙන නෙමෙයි. හරි බං ඉතින් ගත්තේ ගෙදර ඇවිල්ලා බොන්න. පස්සේ ඉතින් මං අරක්කු බෝතලේ ඔහොම අතේ තියාගෙන වීල් එක එනකොට මං බෝතලේ දකිද්දි මට ඉන්න බෑ. බෝතලේ මං දිහා බලනවා මං බෝතලේ දිහා බලනවා. පස්සේ ඉතින් මං ඔහෙ කමන්නේ නෑ කියලා එක උගුරක් ගහලා කඩලටයක් ඇවිල්ලා ඊට පස්සේ මං චුට්ට දුරක් යනකොට ආයෙ බෝතලේ මං දිහා බලනවා. මං ඊට පස්සේ ආයෙ උගුරක් බිව්වා. ඊට පස්සේ ආයෙ ටික දුරක් යනකොට මෙන්න බෝතලේ මං දිහා ආයෙ බලනවා. හරි හරි. කොහොම හරි දැන් ගෙදර එනකොට බාගෙම ඉවරයිනේ. දැබට සන්තෝෂද? එහෙමයි කියලා සන්තෝෂයක් නෑ නෑ දැම්මේ. හැබැයි ඉතින් අපිට කියලා විනෝදයක තියෙන උච්චරයිනේ. ඇයි අපි සැපට ඉන්නවා කියලාද? අඳිනවද කනවද බොනවද ඔය මොකවත් නෑනේ. ඔබට කියන්න නෑ දැම්මේ අපේ කනත්තට කියන මිනි වලට ජීවත් වෙලා ඉන්න අපිට වඩා සැපතියි. මල් වඩන්ද, සෑන්ඩ් වර්ගද, පෙට්ටිද, පාවඩද නැති දෙයක් නෑ. යකෝ කනත්තට ගිහිල්ලා බලන්න පැවුම් විඳින සැප. ගුඩ් මෝර්නින් සර්. ගුඩ් මෝර්නින්. සර් මැඩම් ගැන මොනවද ආරංචියක් නැද්ද සර්? ඒ ගැන කතා කරලා වැඩක්
නැගුණ පල එයා ගෙදරින් ගිහින් එච්චරයි මං හිතන්නේ ඇස මැඩම් ගෙදරින් යයි කියලා අනිත් එක මේ බේබිය දාලා කොහොමත් මේ යන්නේ නේ තම්සේ දන්නවද ඇයිසේ අපේ පවුලස්ස තියෙන ප්‍රශ්න සර් මං සර්ට වැඩිය මැඩම්ලා වාස්ත්‍රය කරලා තියෙනවා මනෝ මහත්තයයි මැඩනුයි මේ දරු පැටියට පුදුම ආදරයක් තියෙනවා මැඩම් ගියා කියලා හිත හිතා ඉන්න තාක්කල් මැඩම්ට කරදරයක් වුණොත් අපිට හොයාගන්න බැරි වෙනවා සර් මේ ගුණපාල් තම්සේ මේ ගෙදර සිකියුරිටි මම මාධවීගේ මිනිස්සයා තම්සේ දන්නවද මාධවී ගැන මට වඩා හොඳට සෝමත් කියන්නේ කොහොමද පොලිසියට කියලා බලමු මට බෑ ආයිසේ පොලිසිය ගන්න ගිහලා ලැජ්ජ වෙන්න අර තට්ටයා මට කීපාරක් නම් කිව්වද අපිට තියෙන මේ ඕගලන් ගෙදර වැඩ විතරක් නෙවෙයි තා වැඩ තියෙනවා කියලා ඉතින් තම්සලා කියන්නේ මට ආයෙ ගිහලා පොලිසිය ගාව වැඳ වැටෙන්න කියලා නැසර් යමනේ මේ ඇත්තටම මොකක් හරි කරදරයක් වෙලා නා මුකුත් වෙලා නෑ ආයිසේ මුකුත් වෙලා නෑ දැන් එයා ওই ගමන ගියේ මට කියලා නෑ ගුණපාලට කියලා කියාද නෑ ඒකෙන්ම තේරෙනවා එයා ගියේ වෙන ගමනක් කියලා කොහොමවත් එයාගේ ඔළුවේ මේ දවස්වල වැඩ කරන්න මොකද්ද කියලා මම දන්නවා තම්සලට වඩා හොඳට තිරානා අම්මි ආවද පියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ පියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ අපි මිට කලින් හම්බෙලා තියද නෑ නෑ අපි හම්බෙලා නෑ මොකක් හරි වැරදීමක් වෙලා මතුඹ දැකලා පුරුදු එයා මොනා කරන්න යනවත් දන්නේ නැහනේ අන්තිමට පොලිසියෙන් ඇවිල්ලා මේ තට්ටු කරනකන් අපි දන්නේ නැහැ මොනා වෙනවද කියලා එහෙම කුත් වෙන්න නෑ 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 මට ඕනේ මං කෝන එපා කියලා එපා කියන්නේ එපා නිසා අනික මං නොබී මැරුණත් උඹත් එක්ක බොන්නේ නැහැ කියලා මං තියෙන එක ඉවරයි එච්චරයි